සම්බුද්ධ රජාණන් වහන්සේ ටත් ධර්මරත්නයටත් මහසඟරුවන්ටත් නමස්කාරවීවා. පූජනීය නායක සාමීන් වහන්සේ. සක්විදි රජකමත් සම්මා සම්බුද්ධ රාජ්‍යත් ලැබෙන උතුමල්ලට ඕන රෝමේ පිහිතනවා. දෙදෙන වංකර හඳුනාගන්න මොනදිසාාවටද ඒ තියෙන්නේ පැහැදිලි කරන්න කියලා. ඒ වගේම නායක ස්මීන් වහන්සේ නමගේ උපන්දිනයට බර්ධය කේක් සහ උන්වහන්සේග දෙන කෙනාගේ ඡායාරූප සටහන්කළ කෝපාදය දිරිමත් දීමත්. ස්වාමින් වහන්සේ කී කැපීමත් දැක්ගන්න ලැබුණා. මෙම උපන්දින සැමරුම සප්‍රයිස් එකක්. එහෙම කිරීම ගිහි කෙනෙට කොහොමද බලපාන්නේ අපිත් ගැලපෙනවද අපිත් අනුමෝදංවීම සුදු සුද. ස්වාමීන් වහන්සේතද, ඒ ධර්මානුකූලව ගැලපෙනවද පහත්ලා දෙන්න ඔබ වහන්සේ පතන බෝධියකින් අමාතොර විවර වෙනතුරු කැමති කැමතිදී ඒ අයුරින් ලබත්වා කියලා. සත්පුරුස පින්වර්ත්න ඒ පස්නවල පළමකයේදී අපේ බුදුරජාණන් වහන්සේගේ දෙබම අතර පින්වර්ටනනි දකුණට කැරකැවිල ඉතා සුදු පැහැයිෙන් තිබ්බ මුදු රෝම ධාතුවත් තියෙනවා දකුණට කැරකැවිලා දක්සිණාව රෘතව වුණු දකුණට කරකැවුණු ඉතා සුදු පාට මුදු රෝමදාාතුව හඳුන්වන්නේ ඕන රෝමධාතුව කියලා මේක මහාපුරස ලක්ෂනයක් ඕන රෝමධාතුව දකුණට කරකෙන්නේ භාගිවතුන් වහන්සේගේ වමට කරකෙන්නේ පිංුවත්න වමට කරකෙන්නේ සක්විති දත්තුමාගේ දකුණට කරකිෙන්නේ භාගිවතුන් වහන්සේගේ භාගිවතුන් වහන්සේට මේ වගේ ඌන රෝමධාතුවක් ලැබුණේ අතීත දීර්ක සංසාර කිසි තැනකදී බොරු නොකි වුවහින්දා. සත්‍යවාදී වචනම ප්‍රකාස්ස කරපු හින්දා. ඒ බව දීගනිකාය ලක්ඛන සූතය සඳහන් වෙනවා. ඕන රෝමධාතුවෙන් පිින්වත්නි දීප්්‍රිමත් ආලෝකදාරා විහි දෙෙනවා. ඒ දීප්ටිමත් ආලෝකධාරාව හඳුන්වන්නේ ඕන රෝම පභා කියලා. නරසීය ගාථාවල අටවැනි ගාතාවේ පිින්වත්නී ඕසදී පණ්ඩර සුද්ද සූනෝ කෙර සඳහන්වෙනි ඕන රෝමධාතුවේ ස්වභාවය. මේ ඕන රෝමධාතව පිළිබඳව බොහෝ විස්තට සඳහන් වෙනවා. එතනදී ඌන රෝමධාතෝන් වහන්සේ සරදේශයේ පිහිෙත් ල තියෙන පස්සේ ධර්මාසෝක රත්තුමාට ලැබිල පින්ුවත්නී ඌන රූමධාතුන් වහන්සේ මිහිඳුම හරාතන් වහන්සේට ලබාතිල ලංකාවේ අස්ථවංක මානික්්‍ය අරගෙන පිංුවත්නී එහි තැන්පත් කරනවා. ඕන රෝම ධාතුවන් වහන්සේ සහිත ඒ අස්ථවංක මානීක්‍යය ඇත්කෙනෙට්ට ගන්න බැරි විදිහට මහිදුු මහරාතන් වහන්සේගේ අධිස්ථානයන් සමඟ පින්වර්ත්නී නිදන් කරලා තියෙනවා අපේ මිහින් තලා මහ සෑයි. ඒ විදිහට භාගවතුන් වහන්සේගේ ඕන රෝම ධාතු විස්තරය දැන ගන්නට ඕනෙ. ඒවාගේම උපන්ධනයකට බිස්ූන් වස බිසූන් වහන්සේ නමගේ, උපන්දිනයකට බර්ද්ධී කේක එකක් කපලා දබාදුන්න ගිහිකෙනත් ායාරප චායාරූප කෝපෝල සටහන් කරලා ඔබට දීල තියෙනවා ඒවා ඔබ අනුමූදංවීම සුසුදක ැහුවොත් පිින්වත්නී බදුරජාණන් වහන්සේගේ වෙසක්පුම් පොහෝදින ලැබූ ජම්මදිනය දවසේ දී කේක්ක අපවාද බිම්ිසාර මහරචරුව භාගිවතුන් වහන්සේගේ වෙසක් පුට පසලොස්සක පොහෝදිනේවන සම්බුලු තෙමගූදිනයේ දී කොසල මා රච්චුරෝකයක් කැපුුවද. අග්‍රථම දායක මහත්මය අනේපෙසිත්තුමා කෙක් කැපුුවද. ඒකාල කීක්තිීපි නෑැකීම අපිකෙම කිරිපත් කැපුුවද. එතකොට විසාක මහෝ පාසිකාව පින්වත්නුව කුල දූසනයන් සද්ධාව නැති කලදාන යසාමන් වහන්සේලාත් මිහියගේ. ඒක නිසා පින්වර්නී ඒවට අනු බල් දෙන්න එපා ඒවාක්කුල තූෂණයක් ඒ නොවී යුතු ඒවල් බිස්සුන් වහන්සේ නමගේ උපන්දයයට කේක් අපපාන්න නෙමේ ඕනක දාන්න පින්වර්ත්නී දානයක් බූජ කරන්න දන් දෙන්න. එසාමන් වහන්සේසා හැමෝටම් පින් සිද්ධ වන විදිහට ධනමය පින්ක මක එෙමනැත්වන්සේ රකි නිහමනැත්වම් භාවවනාකා දස පුුණ ක්‍රියාවන් කරන්න. කී ගෙදිය කැපනයකෙන් ලැබෙන පිනමොකක්ද මානී ලැබී. සය මාන්සයි සමාන හිීන මානාදය කොහොමර ඇතිවේ අන්‍යන්ට කිව්වාහ මේක දෙන්නගේ මිත්‍රත්ය පෙන්න්න පිනීවි ලොකුකම්පෙන්නාව තන්හා පනේවි ඒ අටින් තෑගි වූගහෝ මාරවීවි නානාපකාදීවල් එනිසා ඒක කිසිසේම නොවීයුතු නොකල යුතු නොව යුතු දෙයක් බිස්සුන් වහන්සේ ලගේ උපන්දිට කීක් ගෙඩි කපන්න ඇතුව දානයට කීක්ක කඇල්ල පූජ කලාරන කමක් නෑ.